ආයුබෝවන් පහුගේ සතියේ වුණු ඔක්කොම දේවල් වැදගත් දේවල් ඔයාට මිස්සුන දේවල් එකතු කරලා හදන අපේ සෙග්මන්ට් එක The Last Week සෙග්මන්ට් එක උනාදත් පටන් ගන්න ලෑස් වෙන්නේ කැප්ටන් කලු ආයුබෝවන් කොතනින්ද අපි අද වැඩේ පටන් ගන්නෙ අපි වැඩේ පටන් ගමු අද බැරල් එකෙන් මොන බැරල්ද තෙල් බැරල් එකෙන් ඇයි මොකද නැති ටින් ටින් බයිනෝ බැහිල්ලක් ඈ ලෝක වෙනද පුලේ බයිනෝ හිටානින්ද නිකන් දෙයිද කියලා හිතන මට්ටමට දැන් මේ බැරල් එක අඩුවේ වෙන රටවල දුන්නත් මෙහෙ දෙයිද ලංකාව ගැන අහන්න එපා ලංකාවේ කට්ටියට බැරල් එක පේන්නේ අඩු වෙන කාලෙට නෙමෙයි වැඩි වෙන කාලෙට හවස වැඩි වුණා නම් අපේ රෑ 12ට පැය ගානකින් වැඩි වුණා දැන් කී විතර අඩු වෙලා බැරල් එක 64ට බැහැලා තියෙන්නේ ඩොලර් 64ට ඔව් මන් දන්න ඉතිහාසෙ උහුම බැස්සේ නැහැ එතකොට දැන් ওই අඩු වෙන එකත් එක්ක සාමාන්‍ය කීයකට වගේ මෙහෙ ලීටරේ දෙන්න පුළුවන්ද බාගෙට බාගෙටත් ඇරි අඩු වෙන දෙන්න පුළුවන් ඒ කියන්නේ දැන් ඔක තියෙන්නේ 800ට 92 200කට විතර වගේ දී ගන්න බැරි කමක් නැහැ එදේ ඊහෙන කන්දක් කිට්ටෙද්දිද ඒත් ඉතින් මෙයා මෙහෙමයි දැන් මෙහෙ සම්ප්‍රදායේ 50කින් වැඩි කරලා 10කින් අඩු කරන එකනේ ඉතින් ඒ ලයින් එකට මොකද තල්ලුවේ එතකොට ඒක තමයි තෙල්වල තත්ත්වය ඊළඟට මොකද්ද අපි කතා කරන්නේ ඊළඟට මම බැලුවේ දැන් මේ ලොකු වර්ධනයක් තිබ්බනේ ඒක තිබුණා කියලා කියනවා හරි ඒක තිබුණා ඒක ගියා හැබැයි මේ මේ වැඩේ තියෙන එක පාටම මේක මේ නවතිනවා ඒ කියන්නේ දැන් හිතාගන්න බැරි විදිහට දැන් අකණ්ඩ එකක් කියලානේ පටන් ගත්තේ ඉතින් ඒක පාටම නවතිනවා මේමයි එක එක කතා තියෙනවා මේක ඇස්සේ හැබැයි කොහොමවත් අපි කියන්නේ නැවතිච්ච එක හොඳයි ටින්ටි මොකද හේතුව ඇවිල්ලා දැන් මිනිස්සුනේ පීඩාවට පත් වෙන්නේ අපි දැක්කනේ ස්පිරිතාලවලට ගියා ගන්න කොහොමත් බෙහෙත් නැ නිකන් දවස් තුනට තියෙන පෙත්තවත් ගන්න විදියක් නැහැනේ මේ මෙහෙමුණාට පස්සේ ඉතින් ගොමර නැවතිච්ච එක හොඳයි අපි කියන්නේ ඉතින් අකන්න නම් අකන්න වෙන්නේ කියලා මේමයි මේමයි කිටින් අපි කියන්නේ මෙච්චරයි කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා ඇත්තයි කතාව වෙලාවට කරමු කියලා තමයි අපි යෝජනා කරන්නේ වෙලාවට අවේලාවට කළා කිසි දෙයක් හරියන්නේ නැහැ හරි මේ මං ගාව තියෙනවා නිවුස් එක මේ අර මේ මේ බංග්ලාදේශ් ටීම් එකේ ශකිබ් අල් හසන් ඉන්නේ ඔව් මිනිහට බිම දාගෙන ගහලා තියෙන පොලිසියෙන් නේ පොලිසියෙන් නෙමෙයි එයාගේ ආදරණීය රසිකයෝ පිරිසක් තමයි මේ විදියට ගහලා තියෙන්නේ පොඩි පාටි එකකට ගිහිල්ලා තියෙනවා මෑන් රසිකයෝනේ ඔව් රසිකයෝ හොඳට ඔව් ආදරයට තමයි දීලා තියෙන්නේ මේ පාටි එකකට ගිහිල්ලා තියෙනවා එන ගමන් තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ මේ මීට කලින් ඔය මේ ශකිබ් අල් හසන් මේ ක්‍රිකට් ඒ කියන්නේ එයාගේ ෆෑන් කෙනෙක්ට මේ මේ එයාගේ බැට් එකෙන් පොඩි පෙනේ පුප්පලා තිබ්බනේ ඒකට රියස් එකක් කියලත් ඉතින් මාධ්‍ය වාර්තා කරනවා කොහොමවත් කවන්නේ අපිට හරි 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 යන්න මේ පෙනේ පුප්පන් යන්නේ පරිස්සම් වෙන්නේ ඒක තමයි ඉතින් ඔහොම මේ ගුටි කාලා තියෙනවා හරි දැන් ඔයාට මම දෙනවා chance එක මාත් පොඩ්ඩක් මේවා කරා දැන් මෙහෙමයි වැඩේ දැන් අපේ ළමයි ලිව්වනේ උසස් පෙළ ඔව් දැන් ලියපු පේපර් එක බලන්න කවුරුත් නැහැ ඇයි ඒ තාම නැද්ද නෑනේ තාම නැහැ සල්ලි මැදිද කියන්නේ සල්ලි මැදි කියන්නේ මෙහෙමයි ඉතින් රුපියල් 500යි දවසකට දෙන්නේ ඉතින් 3000ක් දෙනවා කිව්වනේ 3000ක් දෙනවා කිව්වට ඉතින් උන් කියනවා විශ්වාස කරන්න බෑ කියලා ගුරුවරු ඇත්තනේ කතාව දැන් ඔයා කල්පනා කරලා බලන්න ඉන්න එහෙම කියපුවනම් මේ කොච්චර මේ රටේ තියෙනවද හරි දැන් 3000ක් දෙනවා කිව්වනේ ඒ මිනිස්සු කියන්නේ 3000 ડોකියුමන්ට් එකකින් දෙන්න. ඒ කියන්නේ 3000ක් දෙනවා කියලා ડોකියුමන්ට් එකක් දුන්නාම ඇති කියලාද කියන්නේ? ඇති නෙවෙයි. ඩේට් එකක් දාලා මේ හවල් දවසේ කොහේ හරි තීරණයක් ගත්ත කිව්වට අපිට ඒක පේපර්ස් බලන්න බෑනේ. දැන් මේ වැඩේ තියෙන්නේ ඊළඟ දේ තමයි ටින්ටින්. දැන් ඕ ලෙවල් උත් මේ කල්යලා ලයින් එකකට තමයි වැඩේ යන්නේ දැන් ඈ. එච්චර ගාණක් නෑ හැබැයි යාලට නෑ. මෙහෙමයි ඕ ලෙවල් කරපු නැති උන්ට ඉතින් ඕ ලෙවල් කල් ගියා කියලා ගාණක් නෑ. ඔව්. ගොඩක් බයි පුටු වල ඉන්න ඕ ලෙවල් අප් කරපු නැති කට්ටිය. ආ. හරි ඊළඟට මංගව තියෙන සුපිරි ආරංචියක් මේක මේ ඔයාට නෑ තාම අපිට එච්චර මේ වෙන්නේ මේ දැන් කැප්ටන් කලු මේ TikTok ඔයා ඉන්නේ TikTok ආ ඔයා නේ හැබැයි ඔයා ඔය ගෑනලා මගේ dancing video බලන්නේ TikTok මොන TikTok ඔව් ඔයා නේ හැබැයි ඔයා ඔය වෙලාව නෑ ඔව් ඒ වුණාට අනිත් අය කියව බලනවනේ ඔයා මේ දැන් ඔන්න නව ශ්‍රීලන්තයේ තීරණයක් අරගෙන තියෙනවා TikTok වලට පොඩි තහනමක් පාවිච්චි කරන්න වැරදි ඈ
එහෙම කියන්න බෑ මේකෙන් වෙන සමාජයේ එක එක කතන්දර ගොඩ තියෙනවානේ මේ ඉන්දියාව මේ වෙනකොට TikTok තහනම් කරලා තියෙන. එතකොට ඇමරිකාව කැනඩාව ඔය වෙස්ටර්න් කන්ට්‍රීස් ගොඩක් මේ වෙනකොට TikTok මේවලම සම්බන්ධයෙන් සම්බාධක පනවල තියෙන්නේ. ඉතින් ඒකට ඔන්න අලුතෙන් නියුස් එකක් තමයි ඕක. මොකද්ද ඉන්දියාව වෙස්ටර්න් කන්ට්‍රීස් ඉන්දියාවත් කරලා තියෙනවා. හැබැයි මම කිව්වේ ඇමරිකාව කැනඩාව බටහිර රටවල්. ඉන්දියාව වෙනම කිව්වේ. හරිද? ඉතින් ඒකෙත් මේ ඔහොම මේ තහනම් කරලා තියෙන. හැබැයි TikTok ලෝකෙ පුරාම රටවල් 150ක විතර භාවිතා කරන හැමෝම බලන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක් කියලා තියෙනවා. යම්කිසි බලපෑමක් කරන්න පුළුවන් එකක්. දැන් ඔයා කියන්න. ඔයා ගම මොනවද තියෙන්නේ? දැන් ඉතින් ප්‍රසිද්ධම කතාව තමයි ටින්ටින් නැති එකක් කල්ලාන්නේ කොහොමද කියන්නේ. පත්‍රිකාව ගහන්න තාම සල්ලි වල නැහැනේ. ඉතින්දා 25 ඡන්ද නැහැ. ඒක හොඳටම ෂුවර් ලයින් එකේ දැන් යන්නේ. අර මුද්‍රණාලේ අච්චු ගහන ලොකුන ඕන එයාගේ පැත්තෙන් කියන තාම සල්ලි ආවේ නැහැ. නෑ 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 වගකීමෙන් කියන ඔයා සල්ලි නැහැ. වගකීමෙන් එයා කියන සල්ලි හම්බුන්නේ නැහැ. නෑ. ඔව්. ඉතින් 25 නැහැ. ඒක නේ වැඩේ කියන්නේ. දැන් සල්ලි ටික හම්බෙන්න දිනනටින්දි. ඒක හම්බුණානේ භාගය. නෑ නෑ තාම හම්බුන්නේ නෑ. දැන් මේ ඒක රණමෙති හම්බෙලා මේ සතිය විතර වගේ නෑ ඉදිරි සතිය වගේ අපිට සල්ලි ටික හම්බෙයි කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් පොඩි විශ්වාසයක් අපි ගැන සල්ලි දෙන කට්ටියට ඇති වෙලා තියෙනවා අපව. හරි. දැන් අපි ඔය හම්බෙන සල්ලි දිනවනේ. දැන් ණයට දෙන්නේ මද දෙයගෙන ණය හම්බෙන්නේ නෑ. මේක මේ කාලෙ බිල සාක්කුවේ දාගත්තොත් ආයි පරණ තැනමල තමයි යන්න වෙන්නේ අපි. පෝලිං ඊටත් එහා මේ අන්තිම ගැට්ට ඉන්න දැන් අපි ඈ සෑහෙන පරිස්සම් වෙන්න ඕනේ. මට තාම නෑ තියෙනවා කියන්නේ තියෙනවා තියෙනවා. මේක මේ බොහොම සංවේදී වැඩක්. දැන් අපි මේක මේ රෙකෝඩ් කරනකොට මේක උනේ ඊයේ දවසේ. ඒ කියන්නේ බ්‍රහස්පතින්දා දවසේ තමයි මේක සිද්ධ වුනේ. අර අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයෙන් කාර් එකක් දාන්න ගිහිල්ලා ඒ යුවළ ජීවිතක්ෂයට පත් වුන එක අපි ඔක්කොම කලින් මේ වීඩියෝ එක දැන් බලලා දැන් මේ දැක්කන සිද්ධිය. දැන් මේකේ පැහැදිලි කතන්දරේ තමයි අපි කෙටියෙන් කිව්වොත් සමහරලාට පොඩි කලබලයකින් අපි දානවානේ දවගේ තැන්වලින්. දැන් අපිට කලබලයක් තිබ්බයි කියලා අපිට පරක්කු නැයි කියලා පාරේට කල ලයිට් තේනව ගලවන්නයි මේ රේල්වේ ක්‍රොසින් ගලවන්නයි බෑනේ. ඒ හැමම තියෙනවා. දැන් ඔබේ තියෙන දෙන්නේ සීන් එක තමයි සමහරලාට අපි අස්සෙන් දැම්ම කියන්නකෝ. දැන් ඔය වාහනේ වුණත් අපි විනාඩි 5ක් 10ක් ඕනනම් කලින් යයි. එහෙම නැත්නම් ඒ හම්බෙන්නේ නැහැ. ඒ නිසා tamam 5ක් 10ක් කලින් එන්න. හරිද? ඒ වගේ නිකන් අමාරු වෙටෙන්න එපා. මේක හිතලා කරනවා නම් අපිට මේක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. අපි මේ පොඩි දේවල් නිසා ජීවිතේ අමාරු වෙටෙන්නේ. අතට මේ මැසේජ් එක ගලුවට ගන්න හැබැයි කොච්චර කිව්වත් මේ දේ කරනවා. ඒක තියෙන අවුලද? හරි. අපිට පොඩි ඉවසීමක් නැති ප්‍රශ්නයක් මොකද තියෙන්නේ අතට? මේ තව පොඩි කතාවක් තියෙනවා එකක් කියමුද? පොඩි එකක්. පොඩි එකක්. ඉක්මනට. මේ ඒ තමයි ඇවිල්ලා මේ පොඩි එකක් කියවට ගියේ නෑ වගේ. මේ උණක් යනවානේ ලොකුවට මේ දවස්. ආ උණ සහ මේ පොඩි වෛරස් එකක් යනවා. හරි. ඉතින් අපි නම් ගම් තැන් ඔය පූජනීය ස්ථානවල ඒවා කියන්න ඕනේ. හැබැයි ඉතින් කොහොම හරි දැන් අපේ කට්ටිය ට්‍රිප් යනවානේ. කොච්චර අතේ පයි සල්ලි නැහැ, තෙල් අරීමේ නැහැ කිව්වත් ට්‍රිප් යන එක නවත්තන්න නැහැ. ඒක අපි කිසි අවුලකුත් නැහැ, අපිට ඉරිසි අවුත් නැහැ. ඔව් මේ වීඩියෝ එක දකින වෙලෙත් ඔයා කොහේ හරි ට්‍රිප් එකක් වෙන්න පුළුවන් ඉන්නේ. ඔය යන කට්ටිය යන්න යනකොට මේ අපේවත් බලන්න ඒ ඔක්කොම ඕකේ. හැබැයි කනබොනකොට ඒ තැන් වල කියලා නවාතැන් ගන්නකොට තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු ගැන සැලකිලිමත් වෙන්න. ඔය විශේෂයෙන් මේ සෞඛ්‍ය ආරක්ෂක කැප්ටන් කලෝ කියලා තියෙන ඔය සීතල දේවල්, ඔය මේ මොනවද කියන්නේ කල්කිරි කියලා කියන්නේ. අනේ ඒහා සමාන කිරි. එතකොට සොසේජස් වගේ දේවල් ඒව ඔය සීතල දේවල් කන්න එපා. ගොඩක් උණුවෙන් ආහාර ගන්න. මේ එතකොට ඔය රෝගී තත්ත්වෙ මගහැරෙන්න පුළුවන් කියලා කියනවා. ඔව්. ඒ වගේම තමයි අනිත් එක තමයි මේ දැන් ඒ තැන් වලට ගියාට පස්සේ මතක තියාගන්න ඕනේ මේ ඕගොල්ලෝ ආයි ගෙදරෙන්න වෛරස් එක අරන් එන්න එපා. හරි. ඕගොල්ලෝ විතරක් ගෙදර ආවම ඇති. ඔව්. එතකොට පොඩි වෛරස් තත්ත්වයක් උණක් වගේ එහෙම තියෙනවා නම් ඒක තියාගෙන ට්‍රිප් යන්නත් එපා. එහෙ ගිහිල්ලා තැම්පත් කරලා මෙහෙ එන්නත් එපා නේ. හතුරෙක් වගේ ගෙදරට ඉතින් පොඩ්ඩක් ගොඩ උනන ගවන්නේ. එහෙනම් ඉතින් අර 225 ගෙවල්ලට තමයි යන්න තියෙන්නේ. රයිට්. එහෙනම් ඔච්චරයිනේ තියෙන්නේ. අපි අදට අපේ සෙග්මන්ට් එක නිමා කරනවා. ලබන සතියේ මේ විදිහටම සතියේ මුණු දේවල් පැක් කරගෙන අපි එන්න ද ලාස්ට් වීක් සෙග්මන්ට් එකෙන් ගිහලා එන්න. ජය වේවා. ජය වේවා. අපි ගියා. හම්බෙමු ලබන සතියේ.